අපි හැමෝම විශ්වාස කරන්නේ නිවස තමයි අපිට තියෙන ආරක්ෂිතම ස්ථානය කියලා. ඉතින් පුංචි දරුවන්ට ඒක එහෙමම තමයි. ඉතින් මේ ආරක්ෂිත ස්ථානය තවත් ආරක්ෂිත විදියට කොහොමද පුංචි දරුවෙක් ඉන්න ගෙදරක සැකසගන්නේ කියලා මම මේ වීඩියෝ එක හරහා මගේ අත්දැකීම් බෙදා ගන්නම්. ඇත්තටම මමයි රොෂාන්ගේ පුංචි මිනෙන් එන්න කලින් ඉඳන් ගෙදර කරපු සිලිසිලි වෙනස්කම් ඒ වගේම මිනෙත් මොන දේවල් වලින්ද ප්‍රවේශම් කරේ කියලා මම මේ වීඩියෝ එක හරහා බෙදා ගන්නම්. ඉතින් දරුවෙක්ට අවුරුදු 3ක් වෙනකන් වැඩිපුරම කාලය ගත කරන්නේ ගෙදරදී. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක පුංචි බබාලා ඉන්න ඕගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මට මොන හරි දෙයක් මේ වීඩියෝ එකේදී මග ඇරුණා නම් ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. එතකොට මේ වීඩියෝ එක බලන අම්මලා තාත්තලාට ඒක කවදා හරි ප්‍රයෝජනවත් වේවි. දරුවගේ මුල් අවදියේදී ඒ කියන්නේ ඉපදුන දවසේ ඉඳන් මාස 3ක් වෙනකන් දරුවා ගොඩක් වෙලාවට ඉන්නේ කොට් එකේ. එහෙම නැත්නම් ගෙදර කාගේ හරි අම්මගේ හෝ තාත්තගේ හෝ ගෙදර ඉන්න කෙනෙක්ගේ අතේ. ඉතින් ඇත්තටම මේ කාලේදී අපි හිතනවා වෙන්න පුළුවන් අනතුරු ගොඩක් අවමයි කියලා. හැබැයි අපි කොට් එකක් නිවැරදිව තෝරගන්න ඕනේ. මොකද විශේෂයෙන්ම කොට් එකේ තියෙන බාස් ඇතුලෙන් බබාගේ අත් බබාගේ කකුල් යන්න පුළුවන්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕගොල්ලන් කොට් එකක් මිලදී ගන්න. ඒ වගේම තමයි කොට් එක ගෙදර කාමරයක තමයි ගොඩක් වෙලාවට තියන්නේ ගෙදර නිදන කාමරේ. ඒ එතනදී කොතනද නිදන කාමරේ තියන්නේ කියලා සැලකිලිමත් වෙන්න. මොකද අපි ගොඩක් වෙලාවට බිත්තියකට හේතු කරලා තියෙනවා නම් ඒ බිත්තියේ ප්ලග්ස් ස්විචර්ස් මොන හරි තියෙනවා නම් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බබාගේ ඇඟිලි බබාගේ කකුලේ ඇඟිලි ඒ දේවල් එතනට යන්න පුළුවන්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි කොට් එක වටා තියෙන දේවල් මොන හරි දෙයක් වැටෙන්න පුළුවන් නම් ඒ ගැනත් පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. ඒ වගේම තමයි කොට් එකේ තියෙන කොට් මොබයිල් එක. ඇත්තටම මේක මගේ අත්දැකීමක්. මම ඇත්තටම මිලදී ගත්තේ ලී කොට් මොබයිල් එකක්. මොකද මම ඒකට ගොඩාක් ආස වුණා. ඉතින් හැබැයි මිලදී ගන්නකොට මට ඒ අත්දැකීම තිබුණේ නැහැ. හැබැයි දරුවා ගෙදර ආවට පස්සේ ඒක එල්ලද්දී මට හිතුණා මේක කඩාගෙන වැටෙයි නේද, මේක හදිස්සියවත් මොනවා හරි මේක කොටසක් හරි වැටුණොත් බබාට ඒක හානි කර වෙයි කියලා. මම ඒක ගැලෙවෝ මම ඒක ගලවලා රෙදි වලින් හදපු එකක් තමයි පහුකාලීන වෙද්දු. ඉතින් මේ දේවල් ගැන තමයි ඇත්තටම ගොඩක් පුංචි වයසේදී ඔයගලන්ට සැලකිලිමත් වෙන්න පුළුවන් දේවල්. ඊළඟට දරුවා පොඩ්ඩක් නැගිටින්න ඉඳ ගන්න හදන කාලෙදී ඇත්තටම අපි ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ. කොට් එකේ ලෙවල්ස් දෙකක් තියෙනවා කියලා අපි ගොඩක් අය දන්නවා. ඉතින් ලෙවල් එක පහතට දාන්න අමතක කරන්න එපා. මම නම් ඇත්තට මාස 3න් පස්සේ ලෙවල් එකක් පහතට දැම්මා. එතකොට දරුවාට එළියට එන්න දරුවාට කොට් එකෙන් පනින්න හෝ කොට් එකෙන් වැටෙන්න තියෙන ප්‍රවණතාවය අඩු නිසා. ඉතින් ඒකත් අමතක කරන්න එපා. ඊට පසුකාලීනව අපි දරුවව ප්ලේ පෙන් එකක දානවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට චුට්ටක් ඇවිදින්න පුළුවන් වෙන්න ඒගොල්ලන් බඩ ගාද්දී අපි ප්ලේ පෙන් එකක තමයි දරුවව තියන්නේ. ඉතින් මේ ප්ලේ පෙන් එක අපි කොහොමද ආරක්ෂිතව තියන්නේ කියලා මම ඊළඟට ඔයගලන්ට එක බෙදා ගන්නම්. මුලින්ම ප්ලේ පෙන් එක තියෙන ස්ථානය ඉස්සෙල්ල වගේ මම කොට් එක ගැන කිව්වා වගේ ප්ලේ පෙන් එක අපි බිත්තියකට හේතු කරලා තියනවා නම් ඒ බිත්තියේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ප්ලග් ස්විචර්ස් ඒ දේවල් ගැන පොඩ්ඩක් කල්පනා වෙන්න. ඒ වගේම තමයි ප්ලේ පෙන් එකේ අපි යටට දාන මැට්‍රස් එක. බබාට තාම බඩ ගන්නවා නම් බබාට තාම ඒ කියන්නේ වැටි වැටි නම් නැගිටින්නේ අපි පොඩ්ඩක් තික් මැට්‍රස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බබා චුට්ට චුට්ට බබාට ශක්තිය එනකොට බබා පොඩ පොඩ හිට ගන්නකොට එයාට වැටෙන එක අවම වෙනකොට අපිට පුළුවන් මේ මැට්‍රස් එක අඩු තික්නස් එකක මැට්‍රස් එකක් දාගන්න. ඒ වගේම තමයි ප්ලේ පෙන් එකට අපි ඇතුළට දාන සෙල්ලම් බඩු. ඒ දේ ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කුඩා දේවල් ඒගොල්ලන් කටේ දාගන්න පුළුවන්, ඒව හිර වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපි ඒ මුළු දේ ගැන හිතලා අපි හිතනවා මේකෙ මුකුත් නැහැ නේද කියලා. උදාහරණයක් ගත්තොත් අපි මේ වගේ soft toy එකක් වගේ දැම්මොත් අපි හිතනවා මේකෙ මොනවද ඒගොල්ලන්ට අනතුරක් වෙන්න තියෙන්නේ කියලා. සමහර වෙලාවට මේ චූටි ඇස් ගැලවෙන්න පුළුවන්, ඒ දේවල් ඒගොල්ලන් කටේ දාගන්න පුළුවන්. ඉතින් අපි එතකොට හිතන්නේ නැහැ. මොකද අපි හිතන්නේ ආ මේ ටෙඩි කෙනෙක් ඉන්නේ, ටෙඩි කෙනකින් මොනවද වෙන්න පුළුවන් අනතුරු කියලා. ඉතින් ඒ නිසා පොඩක් සැලකිලිමත් වෙන්න අපි මොනවද ප්ලේ පෙන් එකට ඇතුළට දාන සෙල්ලම් බඩු කියලා.
දරුව පොඩ්ඩක් නැගිටිද්දි බඩ ගාද්දි එහෙම නැත්නම් පොඩ්ඩක් ඇවිදින්න පටන් ගන්නදි ප්ලේ පෙන් එකේ නැතුව නිවසේ නිදහස්ව ඇවිදින්න හරිනකොට අපිට කල්පනාකාරී වෙන්න ගොඩාක් දේවල් තියෙනවා මම ඒක එකින් එක ඔයගලන්ට පැහැදිලි කරන්න ඔයගලන් තට්ටු දෙකේ ගෙදරක නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ඔයගලන්ගේ ස්ටෙයාකේස් එකට එන්න නැත්නම් පඩිපෙළ උඩටයි පහළටයි සේෆ්ටි ගේට් එකක් හයි කරන්න ඕනේ මම ඔයගලන්ට පික්චර් එකකින් පෙන්නනම් සේෆ්ටි ගේට් එකක් කියන්නේ මොකක්ද කියලා ඔගලන් උඩ තට්ටුවක නම් ඉන්නේ ඒ වටා බැල්කනීස් තියනවා නම් ඔගලන් විතරම බැල්කනීස් වලට යන දොරවල් ඇරලා තියනවා නම් ඒ බැල්කනීස් ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද බැල්කනී එකකින් දරුවා පහළ බලද්දි හෝ දරුවා මොකක් හරි තල්ලු කරලා ඒකට නැගලා බැල්කනී එකෙන් වැටෙන්න පුළුවන් ඉතින් බැල්කනීස් තියනවා නම් ගොඩක් ආරක්ෂිතව තියන්න මොකද අපේ ගෙදර මම පිළිපදින දෙයක් තමයි බැල්කනී එකට යන කිසිදු දොරක් මම අරින්නේ නැහැ මම ගොඩක් වෙලාවට ඒ දොරවල් අරිනවා නම් මම හරි රොෂාන් හරි අම්මා හරි අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම දරුවත් එක්ක ඉන්නවා ඒ වගේම තමයි බැල්කනී එක සුරක්ෂිත වෙන විදියට අපිට මොන හරි net එකක් හරි බාස් හරි මොනවා හරි දෙයක් ගහලා ඒක දරුවාට වැටෙන්නේ නැති විදියට අපිට සකස ගන්නත් පුළුවන් ඊළඟට plug points හැම නිවසකම වගේ එක එක levels වලට plug points තියෙනවා. ඉතින් අපේ ගෙදර නම් පහල තියෙන මිනෙත්ත reach කරන්න පුළුවන් පහල තියෙන හැම plug point එකක්ම වගේ අපි seal කරා. ඉතින් මේ plug points වලට safety covers තියෙනවා වෙළඳ පොලේ මිලදී ගන්න. එහෙම නැත්නම් අපිට ඒක thick tape එකකින් උනත් cover කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම දරුවාව cot එකකින් එළියට අරන් බිම තියෙන දවසේ ඉඳන්ම ඕගලන්ට පුළුවන් ඒ වගේ සේෆ්ටි කව එකක් එහෙම නැත්නම් ටේප් එකක් යොදාගෙන ඒ ප්ලග් පොයින්ට්ස් ආවරණය කරන්න. ඊළඟට බබාලා ඇවිදිනකොට වටේ පිටේ තියෙන ඩ්‍රෝයර්ස් එහෙම නැත්නම් කබඩ්ස් ගොඩක් වෙලාවට අපි ඒ ඩ්‍රෝයර්ස් එහෙම නැත්නම් කබඩ්ස් ලොක් කරන්නේ නැහැ. ඉතින් දරුවට ඉතාමත්ම පහසු වෙන්නේ ඒවා අරින්න පුළුවන්. ඒවා අරිනකේ භයානක කම තමයි ඒවා ඇතුලේ තියෙන දේවල්. ඉතින් ඇත්තටම රොෂානුයි මමයි අපේ කාමරේ තියෙන හැම කබඩ් එකකම වගේ තියෙන දේවල් විශේෂයෙන්ම තිබුණා පර්ෆියුම්ස් තිබුණා මගේ කොස්මටික්ස් තිබුණා ඒ හැම දෙයක්ම වෙන කාමරයක බබා යන්නේ නැති කාමරයක තියලා ඒ කබඩ්ස් වලට අපි රෙදි ඒ කියන්නේ ගොඩක් වෙලාවට බෙඩ් ෂීට්ස් කාපට්ස් ටවල්ස් ඒ වගේ දේවල් වලින් පෙරෙව්වා. එතකොට දරුවා ඒ දේ එළියට ගත්තත් දරුවට හානියක් නොවන දේවල් තමයි අපි මේ දේවල් වලට දාලා තිබ්බේ. ඉතින් ඒ වගේම තමයි මොනවා හරි අවශ්‍ය දෙයක් තියනවා නම් ඒ දේවල් ඒ කබඩ්ස් ලොක් කරලා තියන්න. ඊළඟට බාත්รูම් ඩෝස්. ඇත්තටම බාත්รูම් එකේ දොරවල් අපි හැම වෙලෙම වහලා තියන්න ඕනේ. මොකද බබාට බඩ ගාගෙන හරි ඇවිදගෙන හරි යන්න පුළුවන් නම් බාත්รูම් එක ගොඩක් වෙලාවට තෙතමනේ තියෙන තැනක්. එයාට ඒක ලිස්සලා වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම අහලා තියෙනවා ගොඩක් වෙලාවට ළමයි ගිහිල්ලා ඒකේ ටැප්ස් අරින්න පුළුවන්. එතකොට වතුර පිරෙන කුඩා ජල ප්‍රමාණයකින් හරි සමහර වෙලාවට බබාලා ඩ්‍රවුන් වෙලා තියෙනවා. ඊළඟට දරුවව ඕගලන් ඇඳේ නිදි කරගන්න පුරුද්දක් තියෙනවා නම් අමතක කරන්න එපා බෙඩ් එක වටේට බෙඩ් රේල්ස් කියලා දෙයක් තියෙනවා අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඇඳේ අම්මයි තාත්තයි මැද්දේ බබා නිදා ගන්නවා කියලා අපි හරිම නිදහසේ අපි ඉන්නවා අපි හිතනවා දරුවා ඇඳින් වැටෙන්නේ නැහැ අම්මයි තාත්තයි දෙපැත්තේ ඉන්නවා කියලා. හැබැයි බෙඩ් රේල් එකක් තියෙනවා නම් දරුවාට පෙරලිලා එහෙම නැත්තම් නැගිටලා රැයට ගියොත් ඒකෙන් ආරක්ෂා වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දරුවව ඇඳේ තියා ගන්නවා නම් බෙඩ් රේල් එකක් ගන්න අමතක කරන්න එපා. බෙහෙත් දරුවගේ බෙහෙත් අම්මගේ බෙහෙත් තාත්තගේ බෙහෙත් එහෙම නැත්නම් ගෙදර ඉන්න කාගේ හරි බෙහෙත් අපි තියනවා නම් ඒක ඉතාමත්ම ආරක්ෂිත ස්ථානයක තියන්න ඕනේ. ගොඩක් වෙලාවට ඒක කබඩ් එකක දාලා ලොක් කරන එක තමයි වඩාත්ම සුදුසු දේ. එහෙමත් නැත්නම් දරුවට ඒක ගන්න බැරි උසක එහෙම නැත්නම් ගන්න බැරි ස්ථානයක තමයි තියන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි උස ගැන හිතලා අපි හිතනවා ආ මේක දරුවට අල්ලන්න බෑ. හැබැයි අමතක කරන්න එපා දරුවෝ ගොඩක් වෙලාවට පුටුවක් හරි ස්ටූල් එකක් හරි තල්ලු කරන් ගිහලා ඒකට නැගලා ඒකේ
ඒ දේවල් ගන්න ඒගොල්ලන්ට ගොඩාක් වෙලාවට ඉඩ තියෙනවා. ඉතින් මේ හින්දා හරිම කල්පනාකාරී වෙන්න බෙහෙත් කොහෙද තියන්නේ කියලා. Corners and edges හැම නිවසකම වගේ මුළු සහ කොම් තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මේසවල, පුටුවල, ස්ටෑකේස් එකේ ඕනම තැනක ගොඩක් sharp එහෙම නැත්නම් මෝහල් edges තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් අපි දරුවාගේ හිස විශේෂයෙන්ම ඇස් වගේ අපිට ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් වෙළඳපොලේ තියෙනවා මේ දේවල් ආවරණය කරන්න corner guards. අපිට මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට gedara තියෙන දෙකකින් උනත් මේ වගේ ස්ථාන අපිට ආරක්ෂාකාරී විදිහට සකස ගන්න පුළුවන්. මේසෙදි ඔගලන් හිතන්න පුළුවන් මේසෙද්දක් කොහොමද දරුවට හානිදායක වෙන්නේ කියලා. ඇත්තටම මේක නම් මම දැකපු දෙයක්. එක දවසක් මේසෙද්දක් දාපු gedaraක දරුවෙක් ඇවිදගෙන යති මේසෙද්ද ඇද්ද. මේසෙරෙත්ත උඩ තිබුණ උණු දෙයක් දරුවගේ ඇඟට වැටුණා. ඉතින් මේකෙන් පස්සේ මේ දේ දැක්කයින් පස්සේ මම හිතුවා අපේ ගෙදර කිසිදු මේසෙරෙත්තක් තියන්නේ නැහැ කියලා. මොකද දරුවෙක් ඇත්තටම ගොඩක් කැමති මේ වගේ එල්ලෙන දේවල් වල එල්ලිලා ඒ දේවල් ඇදලා ගන්න. ඉතින් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා දෙමාපියන්ට කියනවා. මීළඟට අපි උණු දේවල් එක්ක ගනුදෙනු කරද්දී දරුවව ළඟ තියාගන්න එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් අපි තේ එකක් බොද්දී දරුවව ළඟ තියාගත්තොත් නොහිතූ වෙලාවක දරුවට පුළුවන් කෝපය ඇදලා ගන්න, එහෙම නැත්නම් අපේ ඇඟේ එල්ලෙන්න, ඒ වෙලාවේදී අපේ අතේ තියෙන දේ හැලෙන්න පුළුවන් දරුවගේ. ඉතින් ගොඩක් උණු දේවල් එක්ක ගනුදෙනු කරද්දී සැලකිලිමත් වෙන්න කියලා දෙමාපියන්ගේ ඉල්ලනවා. විශේෂයෙන්ම අපි දරුවව මම ගොඩක් අහලා තියෙනවා අම්මලා කුසියේ තියාගෙන අපි එක එක වැඩ කරනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට උණු වාජන ඒ උණු කේතල් ඒ දේවල් එක්ක අපි ගැටෙනවා. ඉතින් එතකොට ගොඩක්ම විශේෂයෙන්ම දරුවව ළඟ තියාගෙන ඉන්නවා නම් අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මම නම් කවදක්වත්ම මිනත්ව කුසියේ තියාගෙන කිසිදු වැඩක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි තේ එකක් කෝපි එකක් මොනවා හරි උණු දෙයක් පානය කරනවා නම් මම රොෂාන්ට උනත් කියන්නේ වෙනත් තැනකට ගිහිල්ලා ඒ දේ වුණා. මොකද අපි නොසිතූ වෙලාවක තමයි හැම දෙයක්ම ඉතාමත්ම ඉක්මනට සිදු වෙන්නේ. ඉතින් ඒක නම් ඔබලන්ට සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මම ඉස්සෙල්ලා කිව්වා මම නම් මිනත්ව කිචන් එකේ තියාගන්නේ නැහැ මම උයනකොට කියලා. පෑන්ට්‍රි එකේ වුණත් මම ගොඩක් වෙලාවට අවමෙන් තමයි ඔබ තියාගන්නේ. හැබැයි ඕගලන්ට බබාව ඕගලන් උයන වෙලාවට හරි පෑන්ට්‍රි එකේ හරි තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න පෑන්ට්‍රි එකේ අරින්න පුළුවන් කබන්ස් වල දාන්න පුළුවන් දේවල්. මොකද ඇත්තටම අපි හැම දෙයක්ම ළමයින්ට රිස්ට්‍රික් කරාම එහෙම නැත්නම් හැම දෙයකටම නීති පනවුවාම ළමයින්ගේ ක්‍රියේටිවිටි එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට දියුණු වෙන්න තියෙන ඒගොල්ලන්ගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් වෙන්න තියෙන දේවල් අපි නවත්වනවා වෙන්නත් පුළුවන්. ඉතින් සමහර කබට්ස් අපි ඒගොල්ලන්ට අරින්න පුළුවන් විදිහට තියන්න ඕනේ. ඉතින් ඒ අරින්න පුළුවන් විදිහට තියෙන කබට්ස් වල අපිට පුළුවන් ප්ලාස්ටික් බොක්සස්, එහෙම නැත්නම් පොඩි අපිට පාවිච්චි කරන්න පුළුවන් නිහඳි, ඒ වගේ දේවල් පෑන්ට්‍රි එකේ දාලා ඒවා ලොක් කරන්න නැතුව තියන්න. එතකොට ඒගොල්ලන්ට පෑන්ට්‍රි එකේ ඉන්න වෙලාවට ඒ දේවල් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවාට අපි පාවිච්චි කරන ක්‍රීම්, කලෝන් ඒ වගේ දේවල් ගැන අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඕගලන් හිතනවා ඇති දරුවන්ට ගාන දේවල් නිසා ඒවා දරුවන්ට ඉන්න මට්ටමේ අපි තියාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මම ගොඩක් අහලා තියෙනවා ක්‍රීම් බොටල්ස් අරගෙන දරුවන් ඒ දේවල් කාලා තියෙනවා, පවුඩර් බොටල්ස් හැමතැනම හලාගෙන ලිස්සලා වැටෙන්න පුළුවන්, ඒ වගේම තමයි කලෝන් බොන්න පුළුවන්. ඉතින් ඒ හින්දා දරුවාට පාවිච්චි කරන දේවල් පවා දරුවා ඉන්න මට්ටමේ නැතුව ටිකක් උස තැනක තියලා තියන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා අනතුරු වළක්ව ගන්න. curtains and blinds හැම ගෙදරකම වගේ curtain එකක් එහෙම නැත්නම් blinds තියෙනවා. ඉතින් අපේ ගෙදරත් ওই දෙකම තියෙනවා. blinds තියෙනවා නම් අනිවාර්යයෙන්ම blinds වල තියෙන cords ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. බබා ගොඩක් වෙලාවට ඇවිදිනකොට ඒ දේවල් අරගෙන බෙල්ල වටේ උදා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ cords ආරක්ෂිත විදිහට තියන්න අමතක කරන්න එපා.
එවැගේම තමයි කර්ටන්ස් ගොඩක් වෙලාවට ළමයි පුරුදු වෙලා ඉන්නවා කර්ටන්ස් වල එල්ලෙන්න. ඉතින් ඇත්තටම මම මිනෙත්ගේ ප්ලේ රූම් එකේ තියෙන කර්ටන්ස් හදලා තියෙන්නේ ඒ කර්ටන්ස් උඩට රෝල් කරලා තියන්න පුළුවන් විදියට. ඒ කියන්නේ මිනෙත්ට අල්ලන්න බැරි විදිහට තමයි ඒ කර්ටන්ස් දැන් සකසගෙන තියෙන්නේ. ඉතින් ඕගලමොත් ওই දෙක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අපි හැමදයක්ම කරන්නේ දරුවට නිදහසේ සැරිසරන්න. මොකද දරුවට විතරක් නෙමෙයි දෙමව්පියන්ට උනත් ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් ආතතියකින් තොරව ඉන්න පුළුවන් මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත්. ඒ වගේම තමයි අමතක කරන්න එපා අපි මේ දරුවට අනවශ්‍ය දේවල් අයින් කරලා නැත්නම් ඒ දේවල් වලින් අපි දරුවව ආරක්ෂා කරලා තිබොත් අපිට හැම වෙලෙම දරුවට එපා 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 කියන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ එපා කියන දේ ඇත්තටම දරුවගේ ඩිවලොප්මන්ට් එක දරුවගේ වර්ධනයට හානි කර වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මම ඔයගලන් එක්ක බෙදාගත්තේ මගේ අත්දැකීම්. ඇත්තටම මමයි රොෂානුයි මිනෙත්ත ඉතාමත්ම ලේසියෙන් ඉතාමත්ම නිදහසේ සැරිසරන අපේ උඩතට්ටුව හදලා තියලා තියෙනවා. එයාගේ ප්ලේ රූම් එක මේ දැන් අපි ෂූට් කරන්නේ එයාගේ ප්ලේ රූම් එකේ. මෙතන කිසිම හානි කර දෙයක් නැහැ. එයාට හැමතැනම පහසුවෙන් ඇවිදින්න පුළුවන් විදිහට තමයි අපි සකසලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ උඩ තට්ටුවෙත් අපේ කාමරේ පවා කිසිම අහිතකර හානිකර දෙයක් අපි තියලා නැහැ. විශේෂයෙන්ම මට අමතකුණා කියන්න අපි මොන හරි කැබිනට් එකක් උනත් තියද්දි ඒකේ අපි තියෙන ඕනමන්ට්ස් මොන හරි තියද්දි ඒ දේවලුත් මම ඇත්තටම කාමරෙන් අයින් කරා. මොකද ඒ කබඩ්ස් හෙලවෙන්න පුළුවන් ඒව වලින් ගුටි රැටෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි මේ උඩ තට්ටුව හදාගෙන තියෙන්නේ මිනෙත්ත නිදහසේ ඇවිදින්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි. ඕගලන්ගේ ගෙදරත් සුළු වෙනස්කම් කරලා දරුවව ආරක්ෂිතව නිවසේ රඳවා තියාගන්න.